දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝටම. ඉතින් යාළුවනේ ගොඩ දවසකට පස්සේ තමයි වීඩියෝ එකක් ගේන්න පුළුවන් වුණේ. මොකද මට තිබ්බේ වැඩත් එක්ක වීඩියෝ එකක් හදන්න ටයිම් එකක් තිබ්බේ නැති නිසා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන්නේ ගොඩක් වටිනා වීඩියෝ එකක්. මොකද ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් අද වීඩියෝ එක හරහා විසඳ ගන්න පුළුවන්. ඉතින් ගොඩ දෙනෙක් යූස් කරන ඇප් එක තමයි මෙන්න මේ Facebook කියන්නේ. ඉතින් මේ Facebook එකේ තියෙන post වලට like comment නිතරම දානවා. මෙන්න මේ විදිහට එක දිගට comment දාගෙන යනකොට ඔයාලට මෙන්න මේ විදිහේ message එකක් ඇවිල්ලා ඉති. ඉතින් මෙන්න මේ විදිහට comment block වුණාට පස්සේ ඔයා දාන comment අනෙක් කාට පෙන්නන්නේ නැහැ වගේම ඔයාලට comment දැමීමේ හැකියාවකුත් නැහැ. ඉතින් මෙන්න මේ error එක automatically හැදෙන්න නම් සමහර විට දවස් දෙකක් වගේ යන්න පුළුවන්. එහෙම නැත්නම් සතිය දෙකක් වුණත් ගත වෙන්න පුළුවන්. ඉතින් අද මම මේ කියලා දෙන ක්‍රමය හරහා පුළුවන් ඔයාලට දවස් ගණන් බලන් ඉන්න අවශ්‍ය නැහැ. පැය 24ක් ඇතුළත ඔයාලට මේ ගැල්ලුව හදා ගන්න පුළුවන්. හරි අපි තවත් කතා නැතුව යමු වීඩියෝ එකට. තාමත් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහල තියෙන රතු පාට subscribe button එක click කරලා ඊට පැත්තේ තියෙන bell icon එක click කරන්න. එතකොට අලුතින් වීඩියෝ එකක් දාපු ගාම ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. හරියලුනා මුලින්ම ආගේ Facebook app එක open කරගන්න. හරියට පස්සෙ ආ මෙතනින් post එකක් තෝරගෙන ඔයා ඒකට comment එකක් දාගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට post එකට comment එකක් දාගන්නම්. comment එකක් දැම්මට පස්සේ ඔයාගේ comment block වෙලා තියෙනවා නම් ඔයාලත් මෙන්න මේ විදිහට රතු පාට error mark එකක් පෙන්නයි. දැන් ඔයා කරන්න ඕනේ මේ විදිහට error එක පැහැදිලිව පේන screenshot එකක් ගහගන්න. ඉතින් ඔයාලට මෙහෙම නැතුව මේ වගේ error message එකක් පෙන්වනවා නම් ඔයා ඒ message එකේ screenshot එකක් ගහ ගන්න ඕනේ. screenshot එකක් ගහගෙන ඊට පස්සේ ඔයා මෙතනින් back වෙන්න. දැන් ඔයා මම මේ කරන විදිහටම step by step කරන්න. මුලින්ම ඔයා කෙරවලේ තියෙන profile icon එක උඩ touch කරන්න. ඊට පස්සේ මෙතනින් ටිකක් පහළටම යන්න. පහළටම ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් report a problem කියලා option එක. අන්න එක touch කරන්න. ටච් කරාට පස්සේ මෙතනින් පහළම තියෙන continue to report a problem කියන ඔප්ෂන් එක ටච් කරන්න. හරියට පස්සේ මේ වගේ ටිකක් load වෙලා දැන් මෙන්න මෙතනින් include in report කියන තැන ටච් කරන්න. හරි දැන් මෙන්න මේ වගේ ඔප්ෂන් කිහිපයක් බලා ගන්න පුළුවන්. මෙතනින් ආ පහළම ගිහින් මෙන්න මේ profile කියන ඔප්ෂන් එක ටච් කරන්න. හරි දැන් ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ interface එක තමයි බලා ගන්න ලැබෙන්නේ. දැන් වා මෙතන box එක උඩ ටච් කරලා මම මෙතනට enter කරගෙන තියෙන description එක ඒ විදියටම ඔයා බලාගෙන enter කරගන්න ඕනේ. ඉතින් මම මේ message එක පහල description එකේ දාලා දිනවා. ඔයා ඒක copy කරගෙන හරි මෙතන paste කරගන්න. ඒ විදියට ඔයා type කරගෙන ඉවර වෙලා ඊට පස්සේ ඔයා කරන්න ඕනේ පහල තියෙන add image කියන option එක touch කරලා ඔයා අර කලින් ගහගත්ත screenshot එක මෙතනට add කරගන්න ඕනේ. හරි මේ විදියට ඔක්කොම හදාගෙන ඉවර වෙලා ඔයා මෙතන උඩම තියෙන send icon එක උඩ touch කරන්න. හරියාලෝනේ දැන් අපේ report එක මේ විදිහට send වුණා කියලා message එකක් පහලින් ආවා. හරියාලෝනේ ඉතින් දැන් අපි අවශ්‍ය settings හදාගෙන අවසන්. දැන් ඔයා මේ error එක පැය 24ක් තුළ ගිහින් බලන්න. ඔයාට මේ error එක හරි ගිහින් තියෙනවා බලා ගන්න පුළුවන්. හරියාලෝනේ ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් කියලාපු දේවල් ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්ය වීඩියෝ like එකක් දාන්න. ඒ වගේම ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් comment කරන්න. මතක තියාගන්න අනිත් අයට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.